ගෙවත්ත අපේ නිවස හා බැඳුණු මිල කළ නොහැකි පරිසර පද්ධතියක්. ඒ පරිසර පද්ධතිය අපේ පවුල නම් වූ කුඩා ඒකකයේ ජීවත් කරවන්නට, පෝෂණය කරවන්නට, ආර්ථිකයට ශක්තියක් වන්නට සමත්. ඒ නිසාම වර්තමානයේ ගෙවත්තට ඇත්තේ මිල කළ නොහැකි වටිනාකම. තරම් විශේෂයෙන්ම නූතනය වෙනකොට අපිට වස විසින්තොර ආහාර කියන අවශ්‍යතාවයේ දැඩිව පවතිනවා. විශේෂයෙන් බොනවන රෝගවලට ඉතින් අපිට හිතුණා අපි කාර්ය බහුල වුණත් අපේ දරුවන්ට අපිට වස විසින්තොර කෑම වේලක් ගන්න තියෙනවා නම් හොඳයි කියලා. පොඩි ඉඩක එක ප්‍රචස් එක්ක වුණත් කමන්නේ පොඩි ඉඩක එක සැලසුම් කරගන්න ඕනේ තමන් කරන හිතට වැඩි බරක් ගන්න නැතුව ඉතා සැහැල්ලුවෙන් මේ වැඩි ආරම්භ කරන්න ඕනේ මිරිස් ගස් හතරක් පහ එතකොට ගෙදරට අවශ්‍ය ශ්‍රම්පේ පඳුරක් කරපිංච පැලයක් කොමාරිකා පැලයක් ඒ වගේ පොඩි පොඩි භෝග ඊළඟට මේ බටු ගස් දෙක තුනක් තක්කාලි ගස් දෙක තුනක් වැඩි ගොඩක් හදන්න යන්න හොඳ නැහැ තමන්ගේ කුස්සියට හැන්දෑවට අවශ්‍ය වෙන බඩු ටික ළඟින් ළඟින් හදාගෙන ඉන්පස්සේ ක්‍රමානුකූලව ඒක දියුණු කරගන්න පුළුවන් මේ සමහර හිතනදි අපේ අප්පෝ මේ විදිහට කරන්න බැරි වෙයි කියලා. ඇත්තෙන් බැරි කමක් නැහැ. පුළුවන් ඒක ඉස්සරහට මම වුණත් පොඩි ප්‍රමාණකින් පටන් ගත්තා. අපේ පාරම්පරික උරුමයක් වන ගෙවත්ත එදා සිට අද දක්වා විවිධාංගීකරණය කරමින් විවිධ සංකල්පනාවන් ප්‍රායෝගීකරණය කරමින් නව තාක්ෂණික හඳුන්වා දීම් සිදු කරමින් පන්නරය දුන් ගෙවත්ත සඳහා කුෂිකර්ම දෙපාර්තමේන්තුව සිදු කර ඇති මග පෙන්වීම තාක්ෂණික දායකත්වය අතිමහත්. කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්මීන් හැම විටම මෙහිට පැමිණිලා ඒගොල්ලොන්ගේ අදහස් අපිට කියලා වෙනස් කළ යුතු දේවල් වෙනස් කරන්න නිර්මාණාත්මකව මේ දේවල් කරන්නේ කොහොමද ඒ වගේම තාක්ෂණයට අනුකූලව කරන්නේ කොහොමද ඒ වගේම ඒ වගේ උපදෙස් ලබා දීලා නිතරම අපිත් එක්ක සහයෝගයෙන් ඉන්නවා වර්ෂ 2050 පමණ වන විට ලෝක ජනගහනය බිලියන 9 ඉක්මවන බවට පුරෝකථනය කර ඇති අතර ඒ වන විට වැඩිවන ජනගහනයේ සාමාන්‍ය දෛනික කැලරි අවශ්‍යතාවයේ 70%කින් පමණ වැඩි වේ යයි අපේක්ෂා කෙරේ. ඒ නිසාම ඉදිරියේදී ආහාර ඉල්ලුම සපුරාලීම සඳහා ආහාර නිෂ්පාදන ඉහළ නැංවීමත් ස්වාරක්ෂක තොග වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇත. එනිසාම සංවර්ධන වන බොහෝ රටවල කුෂිකර්මාන්තයේ සහ ආහාර නිෂ්පාදන ක්‍රමවල ප්‍රමුඛතම කොටසක් වී ඇත්තේ ගෙවත්තයි. ගෙවත්ත පවුල කේන්ද්‍රගත වූ ආර්ථික සමාජීය සෞඛ්‍ය පෝෂණය සම්බන්ධයෙන් ඍජුවම දායක වන පවුල් ඒකකයේ ස්ථාවර වූ වගා ඒකකයයි. විශේෂයෙන්ම කාන්තා සහභාගිත්වය හා දායකත්වය ලබා දෙන කාන්තා කෘෂි ව්‍යවසායකත්වයේ තිඹිරිගෙයයි. ඇත්තටම අපිට ආඩම්බරයි අපි එදිනෙදා අවශ්‍ය අපේ ගෙදරට අවශ්‍ය සියලුම ආහාර අප විසින්ම අපි සපයාගෙන තියෙනවා කුළුබඩු වර්ග වුණත් කුරුඳු ගම්මිරිස් කහ ඒ වගේ දේවල් වුණත් අපි විසින්ම තමයි අපි සපයාගෙන එදිනෙදා පරිභෝජනයට ගන්නෙ ඒ වගේම අපේ මේ වැඩි කොටසක් තියෙනු නම් මම ඒක වෙළඳපොළට දාලා ඉවරලා ඒකෙන් ලැබෙන මුදලින් තමයි ගෙදරට අවශ්‍ය අනිකුත් මේ බඩු ලබා ගන්නෙ
තම පරිභෝජන අවශ්‍යතා සිය ගෙවත්ත තුලින්ම සපුරාගෙන ස්වයං පෝෂිත වූ ආර්ථිකයක් සහ සමාජීය සංස්කෘතික අනන්‍යතාවයක් සහිත පවුල් ලේකකයක් එකලාපට තිබුණි. ඒ තුලින් ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ ආරක්ෂාව විය. එය යලි මෙරට තුල ගොඩනැගීමට අවශ්‍ය පදනම සකසන සෞභාග්‍ය ගෙවතු වැඩසටහන හරහා ගෙවතු ලක්ෂ 20ක් තුල වූ ගෘහ ආර්ථික ඒකක සවිබල ගන්වමින් වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය වැඩි කර ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමත් පරිසර හිතකාමී ජීවන රටාවකට ජනතාව හුරු කිරීමත් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමත් තම පරිභෝජන අවශ්‍යතා තම ගෙවත්ත තුලින්ම ලබා ගනිමින් පවුල් ඒකකයේ පරිභෝජන වියදම් අවම කර අමතර ආදායමක් ඉපයීමත් ස්වයං නිෂ්පාදන පරිභෝජන රටාවකට ජනතාව හුරු කරවීමත් මෙම වැඩසටහනේ අරමුණ වේ. ඇත්තටම මම හිතනවා වෙළඳපොළෙන් එළවලු මිලදී ගන්න කාන්තාවන්ට හරිම සැහැල්ලුයි මේ ගෙවත්ත කරගෙන යන්න. ඒ කියන්නේ ඕනම අවස්ථාවකදී නිදහස තියෙන සෑම වෙලාවකම මේ ගෙවත්ත කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කෘමිනාශක වලින් තොර ගෙවත්ත කරගෙන තමන්ට එළවලු ටික තමන්ම නිෂ්පාදනය කරගෙන ඒ ගෙවත්ත හදාගන්න පුළුවන්. මොකද මේ වැඩ කටයුතු කියන්නේ රැස්සාව කරන කෙනෙකුට උනත් මේ ගෙවත් හදාගන්න ඉච්චර අපහසුකමක් නැහැ. මේ ඒ තියෙන සෑම වෙලාවකම මේ වාගේ ගෙවත්ත හදාගන්න නිර්මාණය කරගන්න පුළුවන්. මහා ලොකු ඊට ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. ගෙදර වත්තේ ගෙදර කෑමට නිෂ්පාදනය කරගන්න මිරිස් ගස් 5ක් හිටෝ ගත්තත් ඇති, වම්බටු ගහ 3-4ක් හිටෝ ගත්තත් ඇති ගෙදර මේ ආහාර සඳහා. ඉතින් අපි නිෂ්පාදනය කරගන්න ආහාරවල වසවිස වලින් තොරයි. මොකද අපිම මේ ඒවා නිෂ්පාදනය කරගන්න ඉඳ අපි දන්නවා. ඒ නිසා වසවිසෙන් තොර ආහාරයක් ගැනීම සඳහා ගෙවතු වගාව මේ කරගෙන යාම හොඳයි කියන එක තමයි මම ඉතින් කියන්නේ. ඔය කොම්පෝස්ට් සරවම තමයි ඉතින් හොඳ පස් ටිකක් හරි ගස්සගෙන දාගෙන ඒ වලින් තමයි හදාගන්නේ. තෙල් ගහන්නේ මුකුත් කරන්නේ. සෞභාග්‍ය ගෙවතු වැඩසටහනේ තවත් එක් අංගයක් ලෙස තිරසර ගෙවතු සංවර්ධන ඉලක්ක කර ගනිමින් සෞභාග්‍ය ගෙවතු වගා සතියක් ආරම්භ විය. ඒ අනුව තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා ගෙවතු වගා කට්ටලා උපකරණ බෙදා දීම පසුගියදා කුෂ්කර්ම අමාත්‍යගරු මහින්දානන්ද අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු කෙරිණ. ලංකාවේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 562ක එක ගොවිජන සේවා මධ්‍යස්ථානයක පවුල් 2500ක් දෝරගෙන ලංකාව පුරා පවුල් ලක්ෂ 12කට ගෙවතු බීජ පැකට් බෙදා දීමේ ජාතික වැඩසටහනටයි අපි මේ සම්බන්ධ වෙන්නේ. අද ලංකාවේ හැම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම උදේ 9ට අපි මේ ආකාරයේම උත්සවාකාරයෙන් අපි බෙදා හරිනවා. ඒ වගේම ගම්මට්ටමින් අපේ කෘෂිකර්ම පරිශ්‍රණ නිලධාරීන් ගිහිල්ලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ පවුල් ලක්ෂ 12ක තමන්ගේ ගෙවත්තට අවශ්‍ය බීජ ලබා දෙන්න. මේ වැඩසටහන මෙතනින් අපි නවත්තන්නේ නැහැ. මේ වැඩසටහනට සම්බන්ධ වෙන පවුල් වලට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා තමන්ගේ ගෙවත්තට ඒ අවශ්‍ය උපකරණ කට්ටලයක් අපි ලබා දුන්නා.
ඒ නිසා තමන්ගේ ගෙවත්තේ තමන්ට අවශ්‍ය වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගන්න අවශ්‍ය කාබනික පොහොර ටික ඒ ටික හදන්න අවශ්‍ය උපකරණ ටික ඒ ටික හවදන්න අවශ්‍ය බීජ ටික මේ සියල්ල අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ බීජ දබා දීලා අපි නිකන් ඉන්නේ නැහැ. මේ සඳහා අපි තරගාවලියක් සංවිධානය කරලා තියෙනවා. ලංකාවේ ගොවි ජන සේවා මධ්‍යස්ථාන 562ම හොඳම ගෙවත්ත තීරණව අපි 1-2-3. ඒ කියන්නේ හොඳම ගෙවත්ත අපි ඒ ආකාරයේ 562ක් අපි තරඟ තියෙනවා. ඒ වගේම හැම දිස්ත්‍රික්කයකටම හොඳ ගෙවත්ත තෝරනවා අපි. ඒ වගේම හැම පළාතකම හොඳම ගෙවත්ත තෝරනවා. ඒ වගේම ජාතික මට්ටමේ පළවෙනි ස්ථානයට එන හොඳම ගෙවත්තත් අපි මේකේ තෝරනවා. මේ හොඳම ගෙවත්ත හදන කෙනාට නොමිලේ නිවසක් හදලා දෙන්න නිවාස අධිකාරිය අපිට එකඟතාවය පළ කරා. ඊට අමතරව හැම දිස්ත්‍රික්කයකටම හොඳම ගෙවතු හදන පවුල් 200ක් හඳුරගෙන නිවාස අධිකාරියෙන් රුපියල් 50,000 බැගින් ආධාර ලබා දෙන්නත් හොඳම නිවස ගෙවත්ත හදන කෙනාට අපි නිවසක් හදලා දෙන්න මේ වැඩසටහන දිරිගන්නන වැඩසටහනකුත් මේකට සමගාමීව අපි සිදු කරනවායි කියන එක ඔබතුමාලට මතක් කරන්න ඕන. එතකොට තමන්ගේ ගෙදරට අවශ්‍ය එළවලු ටික තමන්ට හදා ගන්න පුළුවන්. මේ ගෙවතු ලක්ෂ 12ක් හැදෙනවා කියලා කියන්නේ මේ රටේ ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් ඔබතුමාලගෙන් ලැබෙනවා. ඒ කියන්නේ ඔබේ ගෙදරට අවශ්‍ය එළවලු ටික ඔබ හදා ගන්නවා. තිරසර ගෙවත්තක් තුලින් දේශීය ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරනු වස් ආරම්භ වන සෞභාග්‍ය ගෙවතු වගා වැඩසටහන සඳහා ඔබ සැමගේ දායකත්වය ලබා දෙමින් සෞභාග්‍යමත් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් බිහි කිරීමට දායක වෙමු.